අපි ඊයේ කැබිනට් මණ්ඩලයේදී තීන්දුවක් ගත්තා පිටරටින් නැවත සහල් ගෙන්වන්න. ඒක කැබිනට් මණ්ඩලයේ කැමැත්තෙන් ගත්ත තීන්දුවක් නෙවෙයි ඇත්තටම. අතිගරු ජනාධිපතිතුමා එතුමා ජනාධිපතිවරයා හැටියට පත් වුණාට පස්සේ මුණක් අවස්ථාවල් වල සහල් පිටරටින් ගේන්න අවශ්‍යතාවය තිබුණත් එතුමා සහල් ගේන එක නැවැත්තුවා. නමුත් අපි බැලුවා ගොවියට සාධාරණයක් සහ ව්‍යාපාරිකයාට සාධාරණයක් වෙන ආකාරයෙන් මේ කටයුතු නිම වෙයි කියලා. නමුත් අතිගරු ජනාධිපතිතුමා සද්භාවයෙන් මේ රටේ ගොවියා ශක්තිමත් කරන්න තමයි සහල් ගෙන්වීම නැවැත්තුවේ. අන්තිමට අපි ආණ්ඩුව ගන්නකොට වී කිලෝ එකක් රුපියල් 32කට තමයි සහතික මිලක් හැටියට තිබුණේ. අපි මේක 52ක් බවට පත් කරා. රුපියල් 20කින් වැඩි කරා. ඊට පස්සේ රුපියල් 20කින් වැඩි කළා අපි වී ටික ගන්න යනකොට ආණ්ඩුවේ වියළුවේ මණ්ඩලයෙන් මේක අපිට දුන්නේ නැහැ. විලංගු දාවිලා වැඩි ගණන් වලට ගත්තා. අපි ඒක නරකයි කියන්නේ නැහැ. ගොවියට වැඩි මිලක් යන එක. නිසා අපි නැවත රුපියල් 55 කරා. අපි රජයක් හැටර වගකීමක් තියෙනවා ගොවියා ආරක්ෂා කරන්නත් ඕනේ. ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න ඕනේ. විශේෂයෙන්ම 2,30,00,000ක් විතර ඉන්න මේ රටේ පාරිභෝගික ජනතාව ආරක්ෂා කරන්නත් අපි බැඳිලා ඉන්නවා. ඉතින් නමුත් අර ගොවියා සහ ඒ මෝල් හිමියෝ සහ ව්‍යාපාරිකයෝ අතර සමතුලිත තත්ත්වයක් ඇති කරන්න උත්සාහ කරාට බැරි වුණා. ඒ නිසා රජයට සිද්ධ වෙලා තියෙනවා ඊයේ අපි හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න කැබිනට් අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව මන්දුල ගුණවර්ධන ඇමතිතුමාට ඒ බලය ලබා දුන්නා. සතියක් තුනක් ඇතුළත අපිට සහල් ප්‍රමාණයක් එයි. මොකද මේ වෙළඳ පොලේ දැන් ෆෝලිම් පෙන්වනවා. ඉතින් සහල් වලට ෆෝලිමේ යන්න අවශ්‍ය නැහැ. මේක පහසුවෙන් කරන්න තිබුණ දෙයක්. නමුත් අපි ප්‍රතිපත්තියක් හැටියට රැකගෙන පුළුවන් තරම් අල්ලගෙන ගියා. බැරිමතන තමයි මේ කටයුතු කරන්න තීන්දු කරේ. හැබැයි තවත් අවස්ථාවක් තියෙනවා. අපි මෝල් හිමියන්ගේ ව්‍යාපාරිකයන්ට සහල් පිටරටින් අපි ගේන්න මෙටීරියල් ටොන් ලක්ෂයක් ගේන්න අනුමැතිය දුන්නත් අපි එකපාර ලක්ෂයක් ගෙනාවේ නැතත් දෙපාරකට තුන්පාරකට ගෙනෙයි. අපිට යම්කිසි මට්ටමකට හංගාගෙන තියෙන වී ටික හාල් ටික එළියට දැම්මොත් අපිට මේ ගේන හාල් ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. ඉතින් ඒක වගකීමක් මේ අපේ ව්‍යාපාරිකයන්ගේ. අපි ඒ සඳහා ඒ අය කල්පනා කරලා කටයුතු කරයි කියලත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම සහතික මිලක් ලබා දීලා තියෙනවා රුපියල් 55කට. ඒ සහතික මිල අපි අයින් කරන්නේ නැහැ. කොච්චර පිටරටින් එනවා කියලා හාල් මිල බැස්සත් වී රුපියල් 55ට ගන්න රජය ඒ සහතික මිල සාධාරණ මිල අනුව අපි පුද්ගල ව්‍යාපාරිකයෝ ගත්තේ නැතත් ආණ්ඩුව රුපියල් 55ට වීටි ගන්නවා කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.